අද විශේෂම මේ මාධ්‍ය හමුවක් හදවන තීරණ එකේ අපි ඊළඟ අවස්ථාවේ විදිහට ඊයේ අදත් හෙටත් අවස් දෙකේ දැන් මේ රට පුරාම අලුත් සෙල්ලමක් පටන් අරගෙන තිබෙනවා මේ වසරේ පෙළපොත් සහ නිලැදුම් බෙදා දීම සඳහා දැන් මේ විවිධ උත්සව පවත්වන්න සූදානම් කරලා තිබෙනවා අද සාමාන්‍ය එක විදිහට පාසල් දරුවන් යොදාගෙන ගුරු යොදාගෙන මේ කටයුතු සූදානම් කරලා තියෙනවා ඒ පිළිබඳව විශේෂයෙන්ම දස්කප්පන් තමයි අද අපි මේ මාධ්‍යම කරවන තීරණ කරේ දැන් මේ මාසතු තිබෙන්නේ වස්නායක පළාතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරලාද දිව්‍ය කලා අධ්‍යාපන අධ්‍යක්ෂවරු සභාව. ඒ වගේම මුලින්ම මධ්‍යම පළාතේ වගේ මේ විදිහට පළාත් ගණනාවක ලිපි නිකුත් කරලා තිබෙනවා කලා අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මොනවද මේ ලිපිවල කියන්නේ? නිලැඳුම් පෙළපොත් බෙදා දීමේ ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වෙන කලාපීය වැඩසටහන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් මේවා සිදු කරන්න කියලා තමයි මේ උදාහරණකට ලිපි දෙකේම සඳහන් කරලා තිබෙන්නේ. ඒ අනුව අද සහ හෙට දින දෙකේ තැන් තැන් වල රට පුරාම සූදානම් කරලා තිබෙනවා මේ නිලැඳුම් සහ පෙළපොත් බෙදා දීම උත්සව. අපිට ලැබෙන තොරතුරු අනුව මේ නිලැඳුම් සහ පෙළපොත් තාම පාසල් වලට ලබා දෙන්නත් නැහැ. ඒසේ ලබා නොදී තිබෙන තත්ත්වයක් ඇතුලේ දැන් මේ තැනින් තැන උත්සෝධ්‍ය වියාව. දැන් එකක් තමයි අපි දන්නවා මේ රටේ දැන් දේශපාලකීන්ට එළියට වහින්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුවේ දේශපාලක. ඔවුන් වහින බලන තැන ඔවුන් යන හැම තැනකම ඔවුන්ට ජනතාව ප්‍රතිචාර දක්වමින් තිබෙනවා. විශේෂයෙන්ම කූඹු හඬ තබමින් පහුගිය දිනවල එවැනි සිදුවීම් ගණනාවක් වාර්තා වුණා. එවැනි වෙලාවක දැන් මේ පෙළපොත් බෙදා දීම නිලැඳුම් බෙදා දීමේ උත්සව වලට මුවා වෙලා එළියට වහින්න බැරි දේශපාලකීන්ට එළියට වහින්න ඕන කරන ඉඩකඩක් දැන් මේ හදා දෙන්න තමයි මේ සූදානම් වෙලා තිබෙන්නේ. ඉතින් ඒකට අපි දන්නවා මේ නිලධාරීන් සිදුවලා තිබෙන ඉජරින් කියන නියෝග වලට අපි කටයුතු කරන්න මේ පළාත් අධ්‍යාපන බලධාරීන් සිදුවලා තිබෙනවා. පාද කලාප අධ්‍යක්ෂවරු දක්වා මේ කටයුතු දැනුම් දීලා ඒ හරහා විදුහල්පතිවරුන් මේ සඳහා යොදා ගන්න. ඉතින් ඒ යොදවගනිද්දී මේ උත්සව සඳහා මුදල් වෙන් කරන්න කියලා තිබුණේ පාසල්වලට. පාසල් තමයි මුදල් වෙන් කරන්නේ. අපි දන්නවා මේ වෙනකොට පාසල් නඩත්තේ සැලකිලි වරක් දෙමව්පිය මත කඩවල තිබෙනවා. ඕන් දුරකථන බිල් ගෙවන්න ඕන. ඕන් මේ ඉහළ දීපු විදුලි බිල් ගෙවන්න ඕන. ඕන් මේ ඉහළ දාපු ජල බිල් ගෙවන්න ඕන. ජල බිල්, විදුලි බිල්, දුරකථන බිල් සහ අනිකුත් කළ සියල්ල කරන අතරතුර දැන් මෙවැනි මේ දේශපාලකව ගෙන්නන උත්සවවලට දැන් ඔවුන්ට මේ වියදම් ගන්න සිදු වෙනවා. හැබැයි බොහෝ තැන්වල ගුරුවරු මේ සඳහා විරෝධය පළ කරලා තිබෙනවා. බොහෝ තැන්වල වැඩි ගුරුවරු පිරිසක් මේ උත්සවවලට සහභාගී වෙන පිළිබඳව විරෝධය පළ කරලා තිබෙනවා. ඒ වගේම තමයි දැන් අද තියෙනවා අද අනුරාධපුර ප්‍රදේශයේ මේ දේශපාලකව ගෙන්වාගෙන උත්සව සංවිධානය කරලා තිබෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? අද අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන්ට විභාගයේ 10 සහ 11 ශ්‍රේණි සඳහා විභාගය පවත්වන්න නියමිතව තිබුණේ. වාර විභාගයේ අද උදෑසන පවත්වන්න තිබුණේ උදෑසන 8 සිට 11 දක්වා. දැන් මේ දේශපාලක ගෙන්නුනේ උත්සව නිසා විභාග අයිතියට අර බෑන් ගහලා ඉවර වෙනවා. දරුවන්ට බෑන් ගන්න යොමු කරලා බෑන් ගහලා ඉවර වුණාට පස්සේ දරුවෝ විභාගය වාරි කරනවා. එක පැත්තකින් මොවුන් උදෑසන පාසලට ආවට පස්සේ ඔවුන් යම් ඒ කියන්නේ පාසලට ආවට පස්සේ ඔවුන් යම් සජීවීවව සූදානම් වීමකින් මේ විභාගයට සූදානම් වෙලා ඉන්නේ. ඒ දරුවෝ බෑන් ගස්සන ඊට පස්සේ විභාගයට තියෙනවා. ඔවුන් වෙහෙසෙනවා. ඒක වෙහෙසට පත් කරලා මානසිකව ශාරීරිකව වෙහෙසට පත් කරලා තමයි විභාගයට තියන්නේ. ඒ එවැනි තත්ත්වයක් දැන් නිර්මාණය වෙලා තිබෙන නිසා අපි විශේෂයෙන්ම ලක බුදු සේවා සමය ලෙස දැඩි පුළුවන් කිව්ව මේ තත්ත්වය කියලා අරගෙන මේ තත්ත්වය අද ගියේ දවසේම අපි ගුරු විද්‍යාපති මුත්තේ සම්පති සංධානයේ විදියට ගුරු විද්‍යාපති මුත්තේ සම්පති සංධානයේ විදියට මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට අපි දැනුම් දීමක් කරනවා.
දෙකක් දැන් මේ කියන්නේ මැති වර්ණ සමය මැති වර්ණයක් ප්‍රකාශයටපත් කළ අප්‍රේල් 25 පළාත්පාල මැති වර්ණය පවත්වන්න දින නියම කරලා තියෙන වෙලාවක මෙවැනි ඉස්සව පාසල්වල දේශපාලක සම්බන්ධ කරගෙන තියෙන එක සම්පූර්ණ මැති වර්ණ නීතියට පටහැනි. එකපැත්තකින් මැති වර්ණ නීතිය උල්ලංඝනය කරන අනිත් පැත්තේ මෙලිවහින්න දෙවියෝ දේශපාලකෙක්ට එළියට වහින්න ඕන කරන ඉඩකඩක් නිර්මාණය කරන ඒකට දරු යොදා ගන්න. ඒකට දෙමව්පියෝ යොදා ගන්න මේ නිසා අපි මේ ක්‍රමවල ඊයේ දවස් වලම ගුරු විද්‍යාලපති උපසම්පි සම්දාන ලෙස අපේ විරෝධය බලතල. ඒ වගේම අපි දැක්ක අද දවසේ මේ ජනාධිපති මාධ්‍යයකින් නිවේදනයක් නිකුත් කරලා තිබෙනවා. මේ නිවේදනයේ මොකද සඳහන් වෙන්නේ? මේ නිවේදනයේ සඳහන් වෙනවා මේ President Ranil Wickremesinghe emphasized that students in the country will not be allowed to be held hostage by various groups. ළමයිව ප්‍රාණයක් වයට ගන්න විවිධ කණ්ඩායම් වලට ඉඩ දෙන්නේ නැහැ කියලා ජනාධිපතිවරයා අවධාරණය කළා කියලා තමයි මේ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙන්නේ. ඒක දැන් අපි අහනවා ජනාධිපති මාධ්‍යයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපි අහනවා අද දවසේ දරුවෝ මේ ප්‍රාණයක් ගන්න නිවේදනය දරුවන් ප්‍රාණයක් අරගෙන නෙවෙයිද ඕගොල්ලන්ගේ ප්‍රාදේශීය දේශපාලකව ගෙන්නගෙන මේ පෙළපොත් බෙදා දෙන උත්සව පවත්වන සඳහන් කරනවා. ඒව කොහොමද? ගුරුවරු විදුහල්පතිවරු වෘත්ති අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරනකොට විතරද දරුවෝ ප්‍රාණයක් වෙන්න තියාගන්න කියලා ඔබ කියන්නේ? ඒකනේ මේ අනියම්ලෙස කියන්නේ. ඒක තමයි මේ අනියම්ලෙස කියන්නේ නිශ්චිත ලෙස නම් කර වේරියස් ගෲප්ස් කියලා විවිධ කණ්ඩායම් කියලා නම් කරලා දැන් මේ කියන්නේ ඒක. අපි අහනවා මේ රටේ දරුවන් සාක්ෂි බහුතරයකට අද කැමති ගන්න විදියක් නැහැ. උත්පත්ති ගන්න විදියක් නැහැ. ප්‍රවාහන යෙදන් දරාගන්න විදියක් නැහැ. දරුවෝ අද අන්ත අසරණ වෙලා තියෙනවා. ඕගොල්ලෝ නේද දරුවෝ ටික ප්‍රාණයක් ගන්න විදියේ දරුවන්ව ප්‍රාණයකට අරගෙන දරුවන්ට අද කන්න බොන්න නැති තත්ත්වයක් නිර්මාණය කරේ රනිල් වික්‍රමසිංහ ඕගොල්ලෝ ඇගොල්ලෝ මේ දේශපාලක විසින් දරුවන්ගේ අධ්‍යාපන හිම් කරලා පාසල් පද්ධති නඩත්තුවක් දෙමව්පියන්ට පටවලා තව ජීවන විදම දරා ගන්න බැරි දෙමව්පියන්ට පාසල් නඩත්තුවේ බරක් පැටවුවට පස්සේ එහෙම පටවලා දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අඩපණ කරන්න ඕන කරන සියලු ක්‍රියාමාර්ග අඩපණ වෙන්න ඕන කරන දේවල් ටික සිදුවෙලා ජීවන විදම ඉහළ දාලා දැන් වෙලක් චෝදනා තමයි ඒකට අපිට කියන්න දෙන රනිල් වික්‍රමසිංහ ඔබතුමා ජනමරණක් නැති ජනාධිපති ඕල්පේ 133 ගේ ජනා 133 ගේ ඡන්දේ ජනාධිපති වෙච්ච ජනාධිපතිවරයා. සා ඔයා පරාජය කරන ජනතාව 2025 වෙනදා ඔබ විතරක් ඉන්නේ මුළු එක්සත් ජාතික පක්ෂයේම පරාජය කරලා කුජීත කරලා තමයි ගෙදර යන්නේ. එහෙම යවන යන්තම් අමාරුවෙන් පාර්ලිමේන්තුවට රැඳගෙන ඒ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 134 ගේ ඡන්දේ ජනාධිපති වුණාට වාමේ ඉන්දියක සෙල්ලම් දාන්නද ඔය සෙල්ලම් වලට අපි බය වෙන්නේ නැහැ. ඔය සෙල්ලම් සෙල්ලම් වලට මේ රටේ ගුරු විදුහල්පති වෘත්ති සමිති බය වෙන්නේ නැහැ. මේක සරි වෘත්ති සමිති ව්‍යාපාරයේ බය වෙන්නේ නැති එක අපි අවධානය කරන්න පරුගේ 15 වෙනිදා අත්‍යවශ්‍ය නියෝග ගහලා අත්‍යවශ්‍ය නියෝග නිකුත් කරලා උත්සාහ කරලා පරුගේ 15 වැඩවලදී කරලා වඩා සම්පූර්ණ කරනවා. නමුත් සියලු උත්සාහයන් වරාද කරලා මේ රටේ වැඩ කරන ජනතාව ඒ වැඩ වර්ජනේ නියරුණා නිසා ඉදිරියේදී ගුරු විදුහල්පති උපදේශ සමිති විදියට මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනයට කිසිදු බාධාවක් නොවන ලෙස අපි අරගෙන ඉදිරියට ගෙන යන්න පසුබට වටේ නැති එක අවධාරණය කරනවා. විශේෂයෙන් මේ රටේ දරුවන් ගැන කැක්කුමක් රණින් ඔයා අතුරු ආන්දෝලනයට අපි කියනවා. ඒ නිසා තමයි මේ රටේ ගුරුවරු ළමයින්ට කන්න ටික නැති වෙනකොට බත් බැංකු දාන අමතර කෑම කණ්ඩුවක් ගෙනල්ලා කෑම දරුවන්ට කෑම ටික දීලා ඔන්න උගන්නන වැඩ ඉගෙන උත්පත් ගන්න විද්‍යාවේ දරුවන්ට පොතපත පෑන පැන්සල ගෙනත් දීලා තමන්ගේ අපේ වියදමින් අර සුච්චා වැඩුපේ ගෙනත් දීලා දරුවන්ට මෙතෙක් කල අධ්‍යාපනය ගෙනියන්න ඕන කරන පසුබිම ඉඩකඩ නිර්මාණය කරන මේ ගුරුවරු විද්‍යාපතිවරු ඒ නිසා ඕගොල්ලෝ විසින් ප්‍රාණයකට ගත්ත දරුවන්ව ඒ මුදවාගෙන දරුවන්ට ඕන කරන අධ්‍යාපන ක්‍රියාවලිය පවත්වගෙන යන ඕන කරන යම් හෝ අවම හෝ මැදිහත් වීමක් කරේ මෙතෙක් මේ රටේ ගුරුතුමෝ සහ විදුහල්පතිවරු ඒ නිසා ඔයනි බයිලා කියලා ඔයනි තර්ජනයක් දාලා ඔයනි බියවැත් බිම්බලින් අපිව බියවත් ගන්න බැහැ කියන එකත් අපි ඔබට අවධානය කරන අපිව ආපස්සට යවන්න බැහැ කියන එකත්
api ඔබට අවදානම් කරන නිසා ඉදිරියේදී දැනටමත් අපි විශේෂම බුද්ධිගලක ප්‍රයෝගික සමිති සම්දාන විදියට ඉල්ලි අටක් පදනම් කරගෙන අරගලයක් ආරම්භ කළා කියලා එම අරගලය මොන තරම් මොන මර තරම් මොන මර්ධන නීතියක් මන දෙනලා මොන බිය වැටි කරන්න හැදුවත් එම ක්‍රියාමාර්ග අපි ඉදිරියට අරගෙන යන කියන එකත් අවධානය කරනවා දරුවන්ගේ අධ්‍යාපන ඉතිවාසිකමු ආරක්ෂා කරගනිමු මේ කරුණ තමයි විශේෂයෙන්ම අපිට අද දවසේ අවධානය කරන්න තිබුණේ වෙනත් ගැටලු තියෙනවා නම් අපි සදා අවස්ථාවක් ගන්නවා